ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරන ගමන් එලකිරි ටීවී අපේ YouTube චැනලයට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. ජීවිතය දිනන්නට නම් ජීවිතයේ තියෙන සමහරක් දේවල් අපිට අනිවාර්යෙන් කැප කරන්නට සිද්ධ වෙනවා. ඒත් එක්කම දුක වේදනාව කියන දේවල් විඳ දරාගෙන අපිට ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. අද මම ඔයාලට කියන්නට හිතුවේ Tamange ජීවිතයේ ළමා කාලේදී ගොඩක් දුක් විඳ, ඒ වගේම නිନ୍ଦා අපහාස අප්‍රමාණ ප්‍රමාණයක් විඳ, හරියට කන්නට බොන්නටවත් නැතුව බල්ලා කාලේ ඉතුරු කරන දේන් Tamange ජීවිතේ රැකගෙන Tamange ධෛර්යය සහ උත්සාහය නිසාම Tamange ජීවිතයට රිදි රේඛාවක් එක් කරගත්ත ධෛර්යවන්ත කාන්තාවක් ගැන. ඇය නයිජීරියානු ජාතික කාන්තාවක්. හොඳම නීතිඥවරියන් අතරිනුත් හොඳම නීතිඥවරියක්. ඇය තමයි ඇවෙල් අයිඩියල්. අද වෙන විට බොහොම සාර්ථක නීතිඥවරියක් වෙලා ඉන්න ඇවෙල්ගේ කුඩා කාලේ නම් කොහෙත්ම සුන්දර වුණේ නැහැ. ඇයට යාන්තම් අවුරුදු 7ක් වෙනකොට ඇගේ මව ඇයව දාලා යනවා. ඊට පස්සේ ඇගේ පියා නැවත විවාහන බිරිඳ, ඒ කියන්නේ ඇවෙල්ගේ කුඩම්මා නිසා මේ පුංචි ඇවෙල්ගේ ළමා කාලය මුළු මුනින්ම අඳුරු වලාවකින් වැහිලා යනවා. ඇගේ කුඩම්මා බොහොම නපුරු කාන්තාවක්. ඇය මේ පුංචි ඇවෙල්ට ගොඩක් දඬුවම් කරනවා. කන්නට බොන්නටවත් දෙන්නේ නැහැ. ඈ පිළිබඳව ඇවෙල්ගේ තාත්තාට කේලම් කියනවා. ඇවෙල් මේ දේවල් ඉවසගෙන ඉඳලා බැරිම තැන තාත්තාට කිව්වත් ඒකෙන් හොදක් වෙන්නේ නැහැ. මේ පුංචි දැරිය දවස් ගණන් බඩගින්නේ. මේ විදිහට බඩගින්නේ දුක් විඳින්න ඉන්න අතරතුර ඇය ගොඩක් අඬනවා. නමුත් මේ ධෛර්යවන්ත දැරිය තීරණය කරනවා මේ Taman හලන කඳුළු මතින් Taman කවදා හෝ Taman ගේ සාර්ථකත්වයේ මාලිගාව ගොඩනංවා ගන්න බවට. පස්සේ කාලෙක ඇය මේ විදියට කියනවා. මට පුංචි කාලේ තුරුළු කරන් නිදා ගන්න බෝනික්කෙක් හිටියේ නැහැ. මට මගේ ළමා කාලයම මහා දුකක්. නමුත් මං ඒකෙන් කවදාවත් පසුබට වුණේ නැහැ. මම දවසින් දවස ශක්තිමත් වුණා කියලා. දවසක් මේ පුංචි ඇවෙල්ට බඩගින්නේ ඉවසන්නටම බැරි තන Taman ගේ නිවසේ ඇති කරන බල්ලා කාලා ඉතුරුණු කෑම එක කනවා. මේ සිදුවීම දකිනවා අල්ලපු ගෙදර ඉන්න පිරිමි ළමයා. ඇය ඇවෙල්වත් කැඳවාගෙන Taman ගේ මව ගාවට යනවා. ඒ පිරිමි ළමයාගේ අම්මා අහනවා, "ඇත්තෙන්ම ඔයා බල්ලා ඉතුරු කරපු කෑමෙක් කෑවද කියලා?" පුංචි ඇවෙල් මේ වෙලාවෙ ඉන්නේ ගොඩක් බය වෙලා. ඇය බැගෑපත් වෙනවා. මේ බව Taman ගේ කුඩම්මාට කියන්නට එපා කියලා. මොකද ඇය දන්නවා මේ බව Taman ගේ කුඩම්මා දැනගත්තොත් Tamanට ලැබෙන දඬුවම් වල සීමාවක් නැති බව. ඊට පස්සේ මේ කුඩා දැරියගේ කඳුළු කතාව අහන ඒ අල්ලපු ගෙදර ඉන්න මවත් හොඳට මඬනවා. ඇය පුළුවන් වෙලාවට මේ පුංචි ඇවෙල්ට කෑම දෙනවා. Tamange දුක්බර ළමාවිය මතක් කරන ඇවෙල් මේ විදියට කියනවා. "සමහර දවස්වලට මගේ කුඩම්මා මාව බඩගින්නේ තියෙන එක මදි කියලා හිතුනහම ඇය මට කලන්තේ දානතුරු පහර දෙනවා. කුඩම්මගේ නපුරුකම වැඩි වුනහම මගේ යෝනියට ගම්මිරිස් ඔබලා මාව වැසිකිළියට දාලා දවස් ගණන් හිර කරලා තියෙනවා. ඒක මගේ ජීවිතේ මහා අවාසනාවන්ත කාලයක්. වේදනාව නිසාම මට කෑ ගහන්නටවත් බැරි තරම් මගේ දතකට පූට් වෙලායි තිබුණේ. නමුත් මම කවදාවත් හිතුවේ නෑ මගේ ජීවිතේ නැති කරගන්නට. ඒ වෙනුවට මම හැමදාම ධෛර්යය උපදවා ගත්තා. මම දවසින් දවස ශක්තිමත් වුණා. මම කවදාවත් මම විඳපු දුක නිසා මගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තේ නැහැ. මම මේ විඳින අප්‍රමාණ දුකට හොඳම විසඳුම තමයි අධ්‍යාපනය කියලා මම ඒ දවස්වලම හිතට ගත්තා. ඉතින් ඒ විදියට අප්‍රමාණ දුක්ඛන්දරාවක් Tamanගේ ළමා වේදේ විඳපු මේ ඇවෙල් අද වෙන විට නයිජීරියාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ප්‍රසිද්ධ අති දක්ෂ නීතිඥවරියක් වෙලා තියෙනවා. ඇය Taman විඳ දුකම පන්නරයක් කරගෙන අද ජීවිතේ සාර්ථක කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ දුක්ඛන්දරාවක් මැද Tamanගේ ජීවිතේ සාර්ථක කරගත්ත මේ ඇවෙල්ගේ කතාව අපිට ලොකු ආදර්ශයක්. මේ පුංචි සත්‍ය කතාවෙන් මට කියන්නට ඕන උනේ ජීවිතේ කවදාවත් ප්‍රශ්න නිසා වැටෙන්න දෙන්න එපා. ඔයාට ජීවිතේ ගොඩක් දේවල් අහිමි වෙලා ඇති. ඔයාට ජීවිතේ ගොඩක් ප්‍රශ්න ඇති. නමුත් විශ්වාස කරන්න. ප්‍රශ්න තමයි මිනිසුන්ට ජීවත් වෙන්න ධෛර්යය දෙන්නේ. හැම වෙලාවෙම ශක්තිය උපදවා ගන්න. Taman තුලින් Taman ජයග්‍රහණය කරනවා කියලා Tamanට Tamanව විශ්වාසය ඇති කරගන්න. ප්‍රශ්න නිසා කඩා වැටෙන්නට යන හැම වෙලාවකම පුළුවන් නම් මේ ඇවෙල්ගේ කතාව මතකෙට නගා ගන්න. Taman තමයි මේ ලෝකෙ ඉන්න ශක්තිමත්ම කෙනා කියලා හිතට ධෛර්යය ගන්න. උත්සාහ කරන්න. ජීවිතය අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්නට පුළුවන්. අවසාන වශයෙන් මම ඔයාලට කියන්නේ ජීවිතේ වැඩියෙන්ම සාර්ථක කරගත්තේ හැමදේම ලැබුණු මිනිස්සු නෙවෙයි. හැමදේම වින්ද මිනිස්සු. ඉතින් මේ වගේ වීඩියෝස් දිනපතාම නරඹන්නට එලකිරි ටීවී අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම පහතින් තියෙන bell icon එක click කළොත් අපි වීඩියෝස් දාපු ගමන් බලන්නටත් ඔයාලට පුළුවන්. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහිල්ලා එන්නම්.